බෝන් . Lල්ké. වෙබ් අඩවේ වෙත ඔබව සාධරින් පිළිගන්නු. මේ වෙබ් අඩවේ තුළ එකවසරේ සිට දහතුන වසර දක්වාව සෑම විශේකයක්ම ගන්නු ලබන අතර ඒ ඒ විෂයන්වලට අදාල ප්‍රශ්නපත්‍රවලින්ද සමන්විිත වෙන. ඔබලට පුළුව මේ ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සපලා අපට එවූ හම් පස්සේ ඔොළන්ගේ සාධනමට්ටම මොන ආකාරයෙන් සමන්විත වෙලා තියෙනවද කියරෙක ගැන අවබෝධයක් ලබාගන්න. ම බද්ික හන් ම ගන්නන්නේ තර්ක ශාත්‍රයේ හා විද්‍යාත්ම ක්‍රමය පිළිබවව කියන විශෂය පිළිබඳව. මම අද කතා කනට බලා පොරොත්තුවෙන උප්‍යාසකරය ඇත විද්‍යාත්ම උපඥ්‍යාස කරනය එහමන් නැතතා විද්‍යාත්ම සාමාන්‍ය කරණය කියන පාඩම සම්බාධය. විද්‍යාත්මක උපන්‍යාසයක් ගත්තහම් පස්සේ ඒ විද්‍යාත්ම උපඥ්‍යාසයක් නිර්මාණය වෙන ආකාරය තමයි මේ ගැලින් සටහනය දක්වල තියෙන්. පලවෙෙන ගැටලුව උපන්ඥාසය අනාවැකි පරීක්ෂණ පිළිගැනීම සංශෝදරී බැහැකිරීම වාදහා නියම. ගැටලුවක් කියල කියන්නේ අපේ තියෙන වර්තමානඥානින්වත් තේරුම්ගණ්ඩ බැරි ඒ ඥානය කොටසක් ලෙසවත් සම්බන්ධ කරන්න බැරියවලට අපි කියනවා ගැටලුවක් කියලා. උදාහරණයක් විදිර ගත්තහම් පස්සේ අපි විද්‍යා ඉතිහාසය තුළ ඒවගේ ගැටලු ප්‍රමාණයක් තියෙනවා උඩ දැමුවවස්තුව බිම්වැටෙන්නේ ඇයි ට දනදී සිදුවනන්නේ කුමක්ද වගේ ගැටලූ පෙන්නර දෙන්න පුළුව උපඥාසයක් කියෙලා කියන්නේ මේ ගැටලුවට ලබාදන ාවකාලික විසඳුමට. ඒ තාවකාලික විසඳුමෙන් ගම්ම කරගන්නවා අනාාවකය එතකොට සහරවස්ථාවලදි උපනඥ්‍යාස රජෝ පීක්ෂා කරන්න බැරි වෙලාවේදී අවස්ථාවලද. අපි උපන්‍යාසයෙන් අනාවකය ගම්ම කරගන්න අනාවකය පරීක්ෂණවලට ලක් කරලා අනාාවකය සත්ත්‍යතාවය මත උපනඥ්‍යාසේ සත්්‍යය කියලා පිරිගන්න. තකොට උපන්්‍යයාසකින් උපන්‍යයාසය අනනාරගකයක් ගාම කරන්නවා එක පරීක්ෂණයට ලක් කනවා රිජුව හෝ වක්ක්‍රව පිරිගැන්් පුළුවන් උපන්‍යයාසේ නැත්තන් ඇතැම අවස්ථාවල සංශෝධනය කරනවා එහෙම සංශෝධනය කරලා බැරිමන අපි උපන්‍යාසය බැහැර කරනවා. උපන්‍යාසය පිළිගත්නහ පස්සේ ඒ උපන්්‍යාසේ වාදයක් හෝනියම බවට විද්‍යශේෂත්‍රයේ පත් වෙන. ද්‍යාත්මක පන්යාස මූලි ක්ෂණ ක කිය පැත්තියන. ගැට ලෝට විසන්ඳමක් වෙනවා පංච පැහැදිරි කරනවා නුභූතික පරීක්ෂය ලක් කරන්න පුළුවන්. අනවැගේ ගම්මය කරගන්න පුළුවන් සරලයි ඒවගේ වාස්තක බවතියවා. ගැටලෝට සාර්ථක විසුඳමක් කියවා කියන්න වෙනවා කියන්නේ. ගැටලුවට ලබා දෙන විසඳමෙන් නැවත්ත ගැටලු ඇති කරන්නේ නැ. දහන ද සිදුවන්නේ කුමද ප්‍රජිස්ටන් කියල ද්‍රවය පිට වවා. එක සාර්ථක උපන්්‍යස. විද්‍ය ේත්‍රේ ගොඩ ැගු නැනනාට හැබැඒ තවතව ගැටලු නිර්මාණය කරෙන් නැහැ. ඒවගේ මෙතම ප්‍ර පංච පැහදිරි කරන්න අදාල සිදුවීම පහැදිරිි කරන්න පුළුවන්ඇඩ. ඒ ප්‍රජිටන්වාදේයෙන් උපන් යාස ගත්තොත්ේ ඒ පන්්‍යයාසන් කියන දහනේද ප්‍රජිස්ටන් කියෙ ්‍රවයක් පිට වෙන දහනවර වස්තුේ. හමගේ න්නට අන රක්ෂ ා න ර ළ ප ජි ට කිය ්‍රව පිට ව ැද නෙ අපි අන ූතික රීක්ෂය. කරන්න ට අප පස යික. හැබැයි දෙවියන් වහන්ස ලකම ේක ත්ොත් . එහෙම පන්්‍යසයක් අපි පරීක්ෂ ලක් කරන්න උ සහ කර ෑමකද දෙවියන් වහන්සේ කියන්න කවද කියලා අප හරියට ධාන නැති නිසා හම කන ින්න්නවද නැද න එකක් විද්‍යාත්මක සහ දර්ශනනික ගැටලුවක් වෙන නිසා ලාට අනවැක ගම්ම කරගන්න පුළුවන් ො. පන්්‍යයාසිං අනාවක ගම්ම කර ගන්නවා කියල කියන්නේ උපන්‍යස සත්්‍යය වෙන කොට ඒහා සමානව සත්‍යය වෙන තවත් කරනු. ගම්ම කරගැනීමට හැකිවීම. උදාහර නැකි ඉදිර උඩ ම ස්තුව බි ට න්නේය ගුරුත්ව නි ගුරත්වා කර්ශණවාදයෙන් ්‍රහලෝකල ලිප්සාකාර ක්ෂය පිළිබඳ අනාාවකයක් ගම්ම කර ගැනීම සිද්ධ වෙනවා. ඉලාන සරල බව කියලා කියන්නේ උපන්්‍යන්සය අඩු විචල්්‍ය ප්‍රමාණයකි වැඩි කරුණු ප්‍රමාණයක් ලබා දෙට පුළුවන්කමක් තියෙන්න්න ඕනේ වාස්තවික බව කියර කියන්නේ. ඒ උපන්්‍යන්සේ තුළින් මූලික අදදාල ශේෂත්‍රයේ සිටි වි්‍යාඥයන් සියලු දෙනා හෝ බොහෝ දෙනකු එකඟ කරවාග ගත හැකිවන්න ඕඩි. ඉලාන්න සාර්වාත්‍රික හා සංඛානමේ සාමාන්‍ය කරණය ගැන අවධානයමු කරන්න පුළුව උපන්්‍යාසය ගත්තාහ පපස්සේ ඒ උපන්්‍යාසේ ඉදිරිපත් වෙනකොට එක්කෝ ඒක සර්වාත්‍රික සාමාන්‍ය කරණයකට යනවා නැත්තන් සංක්‍යානමය සාමාන්‍ය කරණයකට යනවා සර්වාත්‍රික සාමාන්‍ය කරණය කියල කිය කියන්නේ අදාල ශේෂත්‍රයේ වස්තුූන් වු දෙසා පුොදු ලක්ෂණයයක් දක්ව වන. එතකොට මේක එක්ෙක් වස්තුක් ගත්තහම ඒ වස්තුුවටත් පොදභාවයක් දකිල්ලබෙනවා උදදාහරයක්කි දෙර සියලුමිනිසු මෑන්නන සුල්ුවේ තකො මනිස්සු සියලු දෙනාමගත්තාහ මැරෙනවා එතකො නිතනි මනුස්සෙ ත්තු. එක් කියන මනුසය ගත්තත් මෑනවා වයි කියන මනුසය ගත මෑන්නවා සියලු ශීරපායින් අචලතාපින් මේ එතකොට ඌර අපි ගත්වත් එෙම මනුසෙක් ගත්තාම ශීරපාය කෙන එයත් අච්චලතාපය ඉලාඩ ගත්තහම ඩොල්ෆින් කෙනක් ගත්ත ීරායේ හනගේ ත් අචලතාපී ඉදිර අපිටඒක් කනට යොමු කරන්න පුල සංඛ්‍යානේ සාමාන්‍ය කරන දී පොදු ලක්ෂණයක් දක්වන්නේ නැහැ ඉරිපත් කරන ලක්ෂණය අදාලවෙන්නේ යම් කිසි කණ්ඩායම්කට විතර උදාහරණයක් ඉදිරගත්වොත්තේම හරද රෝගීන්ගේ සීරානු පහක් අදිකල වෙෙස දුම්පාන කරය කන මෙන්න මේ දුම්පාන කරන සීරණු පහට විතරයි මේක අදාල වෙන්නේ ඉතුරු දුම්පානය නොකරණයට අදාල වෙන්නේ නැත. ඉලන් උපනාස සමර්ථනය ප්‍රධන කොට ස්ෙක . ට සිදුරණඩ ුවන් රජු සමර්ථනය ෝ වක්්‍ර සමර්ථනය මේ සමර්ථන තුළින් සිද්ධ කරන්න උපන්නයාසේ වලංගුතාාවය විමසාභානයක. රජු සමර්ථනය කියලා කියන්නේ අනාවැකයකින් තොරව අපි සිදුකන්නු ලබන සමර්ථනයටකට ඒක උපන්්‍යයාසේ රජුව පරික්ෂා කරන හුක් විසින් ඉදිරිපත්කරපු නියමය ඒවිදි අපට රිජුව පරික්ෂා කරන්න පුළුවන්. එලාන්ට වක්්‍ර සමර්ථනයේ සිද්ධ වෙන්නේ. අපි උපන්‍යාසයක් ගත්ත හම එක රජෝපරීක්ෂා කරන්න බැරි අවස්ථාවේදී අපි කරන්නේ අනාවකයක් ගම්මය කරගන්න. අනාවකය සත්‍යතාවේ මත අනවකය පරීක්ෂණ මගින් සත්‍යය හවා සත්ත්‍ය කරගන්නවා ඒ මගින් උපන්‍යසය සත්‍යය හවා සත්‍ය කරගන්න. එක අපි කියෙනවා වක්‍ර සමර්ථනය කියලා. ඉන්න අපිට ගදත්වෙනවා විද්‍යාත්මක ්‍යා්‍යාණය කියන එක විද්‍යාත්මක ව්‍යා්‍යානය කෙළ කියන්නේ විද්‍යාත්මක කරනු මත සිදුකරනු ලබන පැහැදිලි කිරීම. එතකොට මේකද කාල් හෙම්පල් කියන කාල් හෙම්පල් කියන විදිික්‍රම්වාදියෝ වැදගත්වෙනවා මෙයා ඉදිරිපත් කරනවා ව්‍යා්‍යාණය පිළිබඳ මාදිීින් දෙකක් ඒ තමයි නිගමී නීතිවද මාදි උද්ගාමී සංඛ්‍යත්මකම ආදිලිය කියලා. නීතිවේදීම මාදිලයට තමයි අදාළ වෙන්නේ ආවරණ නියම ආකෘතිය ආවරණ නියම ආකෘතිය තුළින් කියන්නේ. විශේෂ කරුණු හා නියමය නීතින් පදනම් කරගෙන සිද්ධියක් ව්‍යාක්‍ය අනය කරගන්න පුළුවන් කියන එක. උදාහරණයක් විදිරගත්තොත් එහෙම අපිට දක්වන්න පුළුවන් යම් අපි දක්වන්න පුළ මෙන මේවාය. ක්‍රිකට් ක්‍රීඩකෙකු හය පහරක් ගැසීම එතකොට විශේෂ කරුණු බෝලයපු වේගය පහරදුන්න වේගේ පහරදුුණු දිශාවගේ දේවල් වැදගත්තේවා විශේෂි කරුණු වශයෙන් එලාන්ට. චලිත නියමයන් ඔස්සේ අපිට ඒකාරණාව නියමයන් මගින් ව්‍යා්‍යානය කරගන්න පුළුව. එතකොට ඕක අප සමාජී විද්‍යාවන් වොට අත්ජන්න පුළුව ආර්ථික විද්‍යාවයේදී අම්කිසි බාණන්්ඩයක ඉල්ලුම ඉහලයාම අපිට පැහැදිරිි කන්න පුළුව. එතකොට ඒ විශසිිත කරුණු වෙන්නේ බාන්්ඩේ නිෂ්පාධනය කරපු ආකාරය ඉලානගත්තහම ක්‍රේශක්තිය, ඉලානගත්තහම බාන්්ඩේ විකුණුම්මිල වගේ දේව. ඉලාට නියමයන් විදිර ගණඩ පුළුව ඉල්ලුම් නියේ සස්සැපැයුම් නියමේ එතකොට අපිට ආවරණ නියමආස්කෘතියහෙනම් සමාජී විද්‍යාව වොලත් භාවිතා කරන්න පුළුවන් ඉතා පුළුල් ආකෘතියක් විදිර පෙන්නල දෙන්නඩ පුුව. ඉලාන්ට උද්ගාමී සංක්‍යත්මක මාදිලියයට අයිති වෙන ව්‍යක්්‍යාන කකිහි පැයක්ත්තියෙනවා. එතමයි හේතුම ව්‍යාන සාධතාමය ව්‍යයක්්‍යාන කාර බද්ධ ව්‍යා්‍යානය සම්භාවිතා මේ ව්‍යානයේ යන්ත්‍රක ්‍යානය කිය. හ මේ ්‍යාය කියලා කියන්නේ හේතුන් දක්වමින් සිදුකරු ලබන ව්‍යාක්‍යානයකට උදාහරමයක් විදිරගත්තොත් හෙම උඩ පැන්නොත් බිමවැටේට උඩ බිමවැටීමට හේතු ඩ පැනීම යක විද්‍යාට දාක කරත්ෙ උඩ දැම වස්තුව බිමටෙන්නේ ඇ ගුරුත්වේ ගුරුත්තාකශණ වාදය කොට එක හේතුමේ ව්‍යා්‍යාන හේතුව දක්වන. සාධ්‍යතාමයේ ව්‍යා්‍යානය කරන්නේ අවසාන අරමුණත් දක්වමින් ව්‍යාක්‍යානයක් ඉදිරිපත් කරන. තිද අමුණක් ඩ පුුව නිස්්ාවක් වෙඩ පුුවන් පරමාර්තයක් වෙන්නත් පුළුවන් උදාහරණයක් ඉදිරගත්තුත් හෙම බෞද්ධ්‍යාපින් කරන්නේ නිවන්යාමට. ඉලාන්න අරමාව ජීවත්වන්නේ සිය දරුවන් උදෙසායි. වගේ දේවල් සාධ්‍යතා මේ ව්‍යා්‍යානයක් වෙනවා. කාරය බද්ධ ව්‍යා්‍යනයේ දී යම්කිසි ක්‍රියාවක් නැතන් කාරයක් පැහැදිරි කරනවා අක්මාව ඇත්තේ ඇයි. තකොට ආහාර දිරවීම සඳහා. තකොට ආහාර දිරවීම මේ කියන කාරණාව සිද්ධ වෙන. ඉලාඩ දෙපාඇතය ඇවිදිීමට. කොට ඇවදීමේ ක්‍රියාාවලිය කාරයක් දක්වනවා. එලන්ට සම්භාවිතා මේ ව්‍යානය සිද්ධ වෙන්න මේ හේතු මේ ්‍යාන එ එකක සමාර්කට්්‍යය පටලෝ ගන්නවා. සම්භාවිතාම ව්‍යා්‍යානය කියල කියන්නේ යම්කිසි සිදුවීමක් සිදුවීම සඳහා හේතුයේ බලපෑම කොතරම්ද කියන එකයි? සම්භාවිතාමය ්‍යයක්්‍යාන සිද්ධවෙන්න එකකොට හතුවක් නිකා ඉදිරිපත් කරන වනේ ඒ හේතුව කොතරම් ප්‍රමාණයක් ප්‍රතිඵලයක් ජනය කරන්න නිර්මාණය වෙනවද කියෙ එකයි පැහැදිරි කරන්න. උදාහරණයක් ව දිරගත්තොත් හම දෙමවපියන්ගේෙන් දරුවන්ට ජානවලින් ලක්ෂණයනොට දෙ මවගෙන් කොච්චර ප්‍රමාණයක් කනවද පියාගෙන් කොච්චර ප්‍රමාණයක් එන මද කියන එක අපිට රජුවදක් වන්න බැහ. ඒක නිසා එතන සම්භාවිතාමය ප්‍රමාණයකින් දැක්වීමක් කන්න. යා සිද්ධවෙන්නේ ාන්ත්‍රක ක්‍රියාවලිය පැහැදිි කරන්න ඔල්ලෝ සුවක දෝන්නේ වන බට්ට බයිසිකලයක රෝධය කරකීම වගේ දේවල් ව්‍යා්‍යාන කරනකට යාන්ත්‍රක ව්‍යා්‍යාන ගොට්ටයි අයිතිවේග. ඉල්ලඟට අපිට වැදගත් වෙනවා ආකෘති ආකෘති ප්‍රධාන වශයෙන් මුල් පද්ධතිය වියහය ක්‍රියාකාරිත්තය පැහැදිරිි කරන්න නිර්මාණය කරගන්නේ. ෘති ප්‍රධණ වශෙන් කොටස් තුනකරෙන් කන්නනවා ෞතිකාකෘතින් එක ද්‍රවමයක්කු තින් කියල කියන්න පුළුවන් අපිට එක උදාහරණයක් විදර දක්වඩ පුළුවන්. දන්නේ විිය්හය ඉලාන ගත්තහම පරමාණු වි්හය දැක්වීම සඳහා භාවිතකරපුවාක්කෘති. ඉලා රෝපිකාකෘතින් හෙවත් ගනිතමයක් කෘති නිර්මාණයකරනවා. ඒ අපිට ඔය ග්‍රහලෝකවල ඉලිපසාකාර ක්ෂය පිළිබඳව දැක්වීමේදී. අපි රූපි කෘතින් භාවිතා කරන්නේ ඉලාන්නට පරිගනක මගින් නිර්මාණය කරනවා ආකෘතින් ඒ සජී කරන ආකෘතින් උදාහරණයක විදිර කලුකුහර ක්‍රියා කාරිත්ත්‍යය දක්කනවට අපි භාවිතා කරන්නේ පරිගණකේ මගින් නිර්මාණය ආකෘති. ඒවගේ විද්‍ය සඳහා භාෂාවේ උපයෝගිතාවයක් වැදගත්වෙනවා මොකද භාෂාවක් මගින් තමයි අප ඕනෑම විද්‍යාත්මක වාදයක් හෝනියමයක් ව්‍යා්‍යානයක් වනත් ඉදිරිපත් කරන්නේ හහිනම් භාෂාව ඉතා වැදගත්වවා විද්‍යාව සඳහා. විද්‍යාව සඳහා භාවිතා කරන භාෂාව අපි පොදදුය ගත් හන් පස්සේ ඕනෑම භාෂාව මට්ටන් තුනකින් දකින්නට පුළුව. පොදු පදාර්තු සහිත භාෂාව ඉනට සංකේතාත්මක භාෂාව ්‍යහාාරිකව පයෝගිතාමට්ට මේ භාෂාව. පොදු පදාර්ථ සහිත භාෂාව කියලා කියන්නේ අපි මේ භාවිතා කරන භාෂාව අපි උදාහරණයක් විදිරගත්තොත් එහම. මේ අපි කතාගරන්න විවාහාරිකව සෑම දෙෙනට තේරුම් යන භාෂාව තමයි පොදු පදාත් සහිත භාෂාව කියලා කිය. උදාහරණයක් විදිරගත්තොත් එහෙම යම්කිසි නියමයක් අපිකෝ බොල් නියමය පැහැදිරිි කරඩ මම ඉදිරිපත් කරන ඉදිරිපත් කරන්නේ භාෂාවක් එතකොට ඒ භාෂාව තුළින් තමයි උෂ්නත්වය නත මේ උෂ්නතය විචල් නෙ වෙනකොට පිඩන හ පරිමාණය ඊට හාසාමානය විචල්නය වෙන කියෙන එතකොට එතන ම කියන්නේ මම වාක්ක්‍යගේ මගේ විහාරාත්මක භාෂාවගේ ඉදිරිපත් වෙන. හැබැයි සංකේතාත්මක භාෂාව මීට වඩා වෙන. ඒකද සංකේතයන් දකින්න ලැබෙනවා. පරමාණුවාදේ සූත්‍රය MC වර්ගය. ඔහගේකත් මෙතනතකොට සංකේත ඉදිරිපත්වෙෙන. එලන විහරි කඋපයෝගිතා මටම මේ භාෂාව ගත්ත හන් පස්සේ විහාහරි කුපයෝගිතා මටමේ. හරි උපයෝගතා මට මේ භාෂාව මීට වඩා වෙනස්. විහාරික උපයෝගෙතා මට්ට මේ භාෂාව අර්ථවත් වෙන්නේ යම් කිෙසි සමූහක එක විතර ධදාහරනයක් විදරගත්තු විශවවිද්‍යාල තුළ ලාන්ට යම් යම් කල්ලි කණ්ඩායම් තුළ මේ උපසංස්කතිෙන්වට ආේනික භාෂාව දැන් ඔය. ෑ විශ්විද්‍යාලය තුළ භාවිතාාව වෙනවා ගජේධනවා.ට ක්‍රෑමදානවා අල වෙනවා ඇනගන්නවා. එලාට ක්‍රෑමදානවා වගේ. එතකොට ඒවා අපි එලිමහ පොදේ සෙලු දෙනාට අර්වත්වවෙන්න හැයි විශ් විද්‍යාලය තුළ එවලට වෙනවෙනම අර්ථ දැක්වීමත් යෙන තුළු විද්‍යාතුළ භාවිතාාව වෙන්නේ පොදු පදර්ථ සහිත භාෂාව සංකේතාත්මක භාෂාව කියයට දෙක ඉතා වැදගත් වෙන. අවසාන වශයෙන් අපට කතා කරන්න පුළුවන් වාදහා නියම ගැන වාදහා නියම කියල කියන්නේ උපන්‍යාසයක් සත්‍යය වූ පන්්‍යාසයක්. දොකට වාදයක් කියල කියන්නේ යම් කිසි ගැටලුවා ඉදිරිපත්වේෙනනවන කෙසේද ඇයිද කියලා ප්‍රශ්නයකින් ඒකට අපි ගනවා වාදයක් කියලා. නියමයක් කියලා කියනකොට නියමයක් කියන්නේ යම් ැට ඉදිරිපත්වේනවන කුමක් ද කියන පදනමේ ඒකට අපි කියනවා නියමයක් කියල. වාදයක් මගින් හේතුූන් ව්‍යා්‍යානය කරනවා. උඩ දෙැමුවස්තුව බිම්වැටන්නේ ඇයි ගුරත්වා අකර්ශණ වාදයතකොට හේතුවක් දැක්වීමක් කරනවා. නියමයක් මගින් සිද්ධ කරන්නේ විචල්ලයන් දෙකක් අතරතියන සම්බන්ධය පැහැදිරි කරන එක. උස්නත්ය හා පීඩනය අතරතිීන සම්න්ධය ොකද බොයි ියම තුලින් පැදිරි කරනු. ඉලායට වාදයක් මගින්වාදය පරීක්ෂණ භාජනයන වක්්‍රවිදිහයට ම කිව්වා ගුරුත්වාවකර්ශණවාදය මට පරක්ෂා කරන්න උුහන් පස්සේ මට එකින් අනවකයක් ගම කරගන්නඩ සිද්ධ වෙනවා ග්‍රහලෝකෝලයි ලිපසාකාර ක්ෂයකර තකොට ඒ වාදයක් වක්්‍රලෙසයි මම පරික්ෂණයට භානය කරන්නවා නියමයක් ගත්තහම රජ පරරික්ෂණ භානය කරන්න පුළුව හු විසින් ඉදිරිපත් කරපු නියමය මට රිජෝපරිීක්ෂණට භාජනය කරන්න පුළුව දුන තරාදිය කරගන ඒත් තරාදිය බර ප්‍රමාණයනුව දුන්නේ ඇදන ප්‍රමාණය වෙනස් වීම එක මට පරීක්ෂයට ලක් කරන්න පුළුව. ඒවගේම වාදයක ශේෂත්‍රය පුොළුව ඉට හේතුව වාදයක් තුළ නියම ගණනාව කඩංගුවන්න පුළුව. හැබැයි නියමයයක් තුළ වාද ගණනාව කඩග වෙලා නැති නිසා. නියමයක් ගත් හම් පස්සේ ඉතා පටු ශේෂ්්‍රයක තියෙනවා කියලා කියන්න පුළුව. ඒවගේම වාදයක් අසත්්‍යවීමේ හැකියාව වැඩි දැ ගුරුත්වාකර්ශණ වාදය අසත්්‍ය කර අයින්ස්ටයිනියින්ස්ටයින් විසි තකොට මේයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාාවවාදයස්. එඒවගේම පුතුවිි කේන්ද්‍රවාදය අසත්්‍ය වෙලා සූරකේද්‍රවාදය ඉදිරිපත් ව. කටඒ විදිහර වාදයන් අසත්්‍යවීමේ හැකියාව වැඩි හැබැයි නියමයක් අසත්්‍යවීම හැකියාව ඉතා අඩුවයි තකටඔ ටිග තමයි අපිට මේ උපන්්‍යස කරනය කියන පාඩම තුළින් සාකච්චා කරග තියෙන මෝලික කරනොටික වෙන්න. මේගේ වඩියෝකින් නැවතහමයමු අයිබෝන්